ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම. අද වීඩියෝවෙන් කතා කරන්නේ ලෝකේ ඉහළම ජීවන තත්ත්වයක් තිබෙන ඉතාමත්ම සුන්දර රටක් වන ඩෙන්මාර්කය පිළිබඳව. ඇතනම ඩෙන්මාර්කය යුරෝපා සංගමයේ ෂෙන්ගන් කලාපයේ පිහිටා තිබෙන සාපේක්ෂව කුඩා රටක්. වර්තමානයේ වෙද්දි මෙය සැලකෙන්නේ ලෝකේ අඩුම දූෂණයක් සහිත ඉහළම සමාජ සුභසාධනයක් ඇති රට විදියට. ඒ වගේම ලෝකේ සතුටින්ම ජීවත් වන මිනිසුන් ඉන්න රටවල් ලයිස්තුවේ හැම වසරකම වගේ ප්‍රථම ස්ථාන 10 අතර ඩෙන්මාර්කයත් රැඳී සිටිනවා. ඇතනම ඩෙන්මාර්කය කියන්නේ භූගෝලීය වශයෙන් ඉතාමත්ම සුවිශේෂී රටක්. මොකද ලෝකේ විශාලම දූපත විදියට සැලකෙන්නේ භූගෝලීය වශයෙන් උතුරු ඇමරිකානු කලාපයේ පිහිටා තිබෙන ග්‍රීන්ලන්තය. එහි විශාල වශයෙන් ස්වාභාවික සම්පත් සැඟව ඇති බව මේ වන විට සොයාගෙන තිබෙනවා. ඒ අනුව අතිවිශාල වාණිජ වටිනාකමක් සහිත ග්‍රීන්ලන්තයේ නීතියානුකූල හිමිකරුවා වන්නේ ඩෙන්මාර්කය. ඉතින් අද වීඩියෝවෙන් මේ සුවිශේෂී සුන්දර රට පිළිබඳ ඔබට වැදගත් සියලුම විස්තර සොයා බලමු. භූගෝලීය වශයෙන් ඩෙන්මාර්කය උතුරු යුරෝපයේ නෝඩික් කලාපයේ පිහිටා තිබෙන රටක්. මෙහි විශාලත්වය වෙන්නේ වර්ග කිලෝමීටර් 42,943ක් පමණයි. ඒ අනුව ඩෙන්මාර්කය සැලකෙන්නේ ලෝකේ 130 වෙනි විශාලම රට විදියට. ඩෙන්මාර්කයේ ප්‍රධාන කොටස පිහිටා තිබෙන්නේ ජුට්ලන්ඩ් අර්ධත් දීපේ ජර්මනියට මායිම්ව. ඒ ආශ්‍රිතව ඩෙන්මාර්කයට අයත් වන දූපත් විශාල ප්‍රමාණයක් පවතිනවා. ඒ අතරින් විශාලම දූපත් වන්නේ ශ්‍රී ලාංකේය සහ පූලන්ඩ් දූපත්. භූගෝලීය වශයෙන් ඩෙන්මාර්කයට උරුම වී තිබෙන්නේ ඉතාමත්ම පැතලි තැනි තලා භූමිය. ඒ වගේම සමස්තයක් විදියට මෙහි සෞම්‍ය දේශගුණයක් පවතිනවා. අගනුවර සහ විශාලම නගරය වෙන්නේ කෝපන්හේගන්. ඇතරම කෝපන්හේගන් සැලකෙන්නේ ලෝකේ වායු දූෂණයේ අඩුම නගරයක් විදියට. ඒ වගේම එය ඉතාමත්ම අඩු අපරාධ අනුපාතයක් සහිත ලෝකේ උසස්ම ජීවන තත්ත්වයක් සහිත අගනුවර වලින් එකක් විදියට සැලකෙනවා. ඩෙන්මාර්කය ගැන කතා කරද්දී ග්‍රීන්ලන්තය ගැන කතා නොකරම බෑ. මොකද ග්‍රීන්ලන්තය සැලකෙන්නේ ඩෙන්මාර්ක් රාජධානියේ ස්වාධීන පරිපාලන කලාපයක් විදියට. ලෝකේ විශාලම දූපත ලෙසින් සැලකෙන මෙය භූගෝලීය වශයෙන් පිහිටා තිබෙන්නේ උතුරු ඇමරිකානු මහද්වීපයේ. නමුත් එය දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් වඩාත්ම බැඳී පවතින්නේ යුරෝපයට. ග්‍රීන්ලන්තයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 21,66,086ක් වෙනවා. ඒ අනුව එය විශාලත්වයෙන් සෞදි අරාබියට සමානයි. නමුත් ග්‍රීන්ලන්තය එතරම් විශාල වුණත් එහි ජීවත් 56,583 ජනගහනයක් පමණයි. එයට ප්‍රධානම හේතුව වෙන්නේ එහි පවතින දේශගුණය සහ භූගෝලීය පිහිටීම. මොකද ග්‍රීන්ලන්තය තුල පවතින්නේ ආක්ටික් දේශගුණය. ඒ නිසා ග්‍රීන්ලන්ත භූමියෙන් 95%කටත් වැඩි ප්‍රමාණයක් වසරේ වැඩි කාලයක් හිමෙන් වැසී පවතිනවා. එහි අභ්‍යන්තර මහා මාර්ග නොමැති තරම්. ඒ නිසා ග්‍රීන්ලන්ත ජනගහනයෙන් වැඩිම පිරිසක් ජීවත් වෙන්නේ රටේ දකුණු ප්‍රදේශවල වෙරළ ආශ්‍රිතව. මෙහි ප්‍රවාහනය ප්‍රධාන වශයෙන් සිදුවන බවට වාර්තා වෙන්නේ ජල මාර්ගවලින් සහ ගුවනින්. නමුත් ග්‍රීන්ලන්තයේ කියන්නේ අධික ස්වාභාවික සම්පත් සහිත දූපතක්. ඒ නිසා එය හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එය මිලට ගැනීමට පවා ඩෙන්මාර්කයෙන් ඉල්ලා සිටියා. නමුත් ඩෙන්මාර්ක් රජය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මෙහි පවතින බවට සැලකෙන ස්වාභාවික සම්පත් වන්නේ සින්ක්, ඊයම්, රත්රන්, යපස්, තඹ සහ තෙල්. මේ වන විට චීනය විසින් එම සම්පත් පිළිබඳ දැඩි වශයෙන් අවධානය යොමු කර ඇති අතර ඒ සඳහා ඩෙන්මාර්ක් රජය සමගින් ගිවිසුම් ගත වී තිබෙනවා. ඒ අනුව මේ වන විටත් මෙහි දීවර, පතල් සහ සංචාරක යන අංශ සඳහා චීන දැවැන්ත සමාගම් විසින් ආයෝජන සිදු කර තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ ග්‍රීන්ලන්තයේ ක්වානෙෆ් ජෙල්ට් යුරේනියම් ව්‍යාපෘතිය. ඒ සඳහා චීන රජය විසින් සිදු කර ඇති ආයෝජනය ඩොලර් මිලියන් 1,400ක් බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේ වන විට ග්‍රීන්ලන්තයේ දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් මිලියන් 3,000ක් පමණයි. ඒ අනුව චීනය විසින් යුරේනියම් ව්‍යාපෘතියට පමණක් ග්‍රීන්ලන්තයේ සමස්ත ආර්ථිකයෙන් භාගයකට ආසන්න ප්‍රමාණයක් ආයෝජනය කර තිබෙනවා. දැන් අපි නැවතත් ඩෙන්මාර්කයේ දෙසට අවධානය යොමු කරමු. 2023 වර්ෂයේ වෙද්දි ඩෙන්මාර්ක් ජනගහනය මිලියන 5.9ක් වෙනවා. ඒ අතරින් 86.1%ක්ම සිටින්නේ ඩෙනස් ජාතිකයන්. ඊට අමතරව 13.89%ක් වෙනත් ජාතිකයන් ජීවත් වෙනවා. මෙහි ජනගහනයෙන් වැඩි පිරිසක් අදහන ආගම වන්නේ ක්‍රිස්තියානි. එම ආගම අදහන ප්‍රතිශතය 75.8%ක් වෙනවා. ඊට අමතරව 19.1% කිසිම ආගමක් අදහන්නේ නැති අතර 4.4%ක් ඉස්ලාම් අදහනවා. ඩෙන්මාර්කයේ නිල භාෂාව වෙන්නේ ඩෙනිස් භාෂාව. ඊට අමතරව මෙහි බහුලවම ජර්මන් භාෂාවත් භාවිතා වෙනවා. දැන් අපි ඩෙන්මාර්කයේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ සොයා බලමු. ලෝක බැංකුව විසින් ඩෙන්මාර්කයේ ශ්‍රේණිගත කර තිබෙන්නේ ඉහළ ආදායම් ලබන අධි සංවර්ධිත රටක් විදියට. 2023 වර්ෂයේ වෙද්දි මෙහි ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 66,516ක් වෙනවා. ඒ අනුව ඩෙන්මාර්කය ලෝකේ 10 වෙනි ධනවත්ම රට විදියට හඳුන්වන්න පුළුවන්. මෙහි ගිනි සංගුණකයේ දැක්වෙන්නේ 27.0ක් විදියට. ඒ කියන්නේ ඉතාමත්ම අඩු. ඒකෙන් අදහස් වෙන්නේ ආදායම් පරතරය ඉතාමත්ම අඩුයි කියන එක. එයින්ම ඔබට අවබෝධ කරගන්න පුළුවන්
ඩෙන්මාර්කය කියන්නේ සියලුම පුරවැසියන්ට ඉතාමත්ම උසස් ජීවන තත්ත්වයක් සපයන රටක් කියලා. ඒ වගේම ආදායම් මට්ටම ඉතාමත්ම නරක විදියට ලෝකයේ අසමානම රටවල් විදියට සැලකෙන්නේ දකුණු ආප්‍රිකාව, බොට්ස්වානා සහ නැමීබියාව. ඩෙන්මාර්කය ලෝක මානව සංවර්ධන දර්ශකයෙන් රැඳී සිටින්නේ 6 වෙනි ස්ථානයේ. ඒ අනුව ඩෙන්මාර්කයට වඩා HDI ඉන්ඩෙක්ස් එකෙන් ඉදිරියෙන් රැඳී සිටින්නේ ඕස්ට්‍රේලියාව, හොංකොං, අයිස්ලන්තය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය පමණයි. නමුත් ලෝකයේ දූෂණය අඩුම රටවල් අතර ප්‍රථම ස්ථානයේ රැඳී සිටින්නේ ඩෙන්මාර්කය. ඒ වගේම ලෝකයේ කාර්යක්ෂමම රාජ්‍ය සේවයක් ඇති රට විදියටත් සැලකෙන්නේ ඩෙන්මාර්කය. 2023 වර්ෂයේ වෙද්දී ඩෙන්මාර්ක් දළ දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 405ක් වෙනවා. ඒ අනුව ලෝකයේ 38 වෙනි බලවත්ම ආර්ථිකයට හිමිකම් කියන්නේ ඩෙන්මාර්කය. එම ලයිස්තුවේ ඩෙන්මාර්කයට ස්ථානයක් ඉදිරියෙන් බංගලාදේශය රැඳී සිටින අතර පසුපසින් දකුණු ආප්‍රිකාව රැඳී සිටිනවා. මෙහි අධ්‍යාපනය සහ සෞඛ්‍ය සියලුම පුරවැසියන්ට ලබා දෙන බවට වාර්තා වෙන්නේ නොමිලේ. ඒ වගේම ඩෙන්මාර්කය තුළ ඉහළ ජීවන තත්ත්වය වගේම අඩු විරකියා අනුපාතයක් සහ ඉතාමත්ම ඉහළ සමාජ සුභසාධනයක් පවතිනවා. ඊට අමතරව ඩෙන්මාර්කයේ සමස්ත බලශක්ති පරිභෝජනයෙන් වැඩිම ප්‍රතිශතයක් පුනර්ජනනීය බලශක්තිය යොදා ගන්න බවටත් වාර්තා වෙනවා. ඒ නිසා මෙය ලෝකයේ පරිසර දූෂණය සහ වායු දූෂණය ඉතාමත්ම අඩු රටක් විදියටත් හඳුන්වන්න පුළුවන්. ඩෙන්මාර්ක් ආර්ථිකයෙන් වැඩි ප්‍රතිශතයක ආධිපත්‍ය දරන්නේ සේවා අංශය. ඊට අමතරව නිෂ්පාදන සහ කෘෂිකර්මාන්තයත් මෙහි ආර්ථිකයට සුළු වශයෙන් දායකත්වය දක්වනවා. ඒ අනුව මෙහි නිෂ්පාදනය කරන ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන වෙන්නේ බාර්ලි, තිරිඟු, පළතුරු, ඌරු මස් සහ කිරි. ඩෙන්මාර්කයේ ප්‍රධාන අපනයන විදියට සැලකෙන්නේ සුළං ටර්බයින, ඖෂධ, මස්, කිරි සහ ගෘහ භාණ්ඩ. මෙහි ප්‍රධාන ආනයන සහ අපනයන හවුල්කරුවා වන්නේ ජර්මනිය. අවසාන වශයෙන් ඩෙන්මාර්ක් පුරවැසිභාවය පිළිබඳ සොයා බලමු. ඇතරම ඩෙන්මාර්කයේ සැලකෙන්නේ ලෝකේ පුරවැසිභාවය ලබා ගැනීමට අමාරුම රටක් විදියට. ඒ අනුව පසුගිය වසර කිහිපය තුළ යුරෝපයේ අඩුම පුරවැසිභාවය ලබා දුන් රටවල් අතර ඩෙන්මාර්කය ඉදිරියෙන්ම සිටිනවා. මෙහි පුරවැසිභාවය ලබා ගැනීමට ගතවන අඩුම කාලය වසර 9ක් බවටයි වාර්තා වෙන්නේ. නමුත් සාමාන්‍ය පුරවැසියෙකුට ඩෙන්මාර්ක් පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඇවරේජ් කාල සීමාව වසර 12-16 අතර ගතවන බවට වාර්තා වෙනවා. මෙහි ස්ථිර පදිංචිය ලබා ගැනීමට යුරෝපා සංගමයේ පොදු රීතියට යටත්ව වසර 5ක පදිංචියක් අවශ්‍යයි. නමුත් ඉන්පසු සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පුරවැසිභාවය ලබා ගැනීමට වසර 4කවත් ස්ථිර පදිංචියක් අවශ්‍යයි. කෙසේ වෙතත් මෙහි පුරවැසිභාවය ලබා ගැනීමට පෙර පුරවැසිභාවය ඉවත් කරගන්න සිද්ධ වෙනවා. එයින් අදහස් වෙන්නේ ඩෙන්මාර්කයේ තුල ද්විත්ව පුරවැසිභාවය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඩෙන්මාර්ක් පුරවැසිභාවය ලබා ගැනීමට අත්‍යවශ්‍යම සාධක වෙන්නේ භාෂා ප්‍රවීණත්වය, ව්‍යවස්ථාවට පටහැනි වීම, ඒකාබද්ධ වීම සහ පිරිසිදු අපරාධ වාර්තාවක් තිබීම. අද වීඩියෝ ඩෙන්මාර්කයේ පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉඳපු අයට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. අපි මීට පෙර මේ වගේ වටිනා වීඩියෝස් 600කට වැඩි ප්‍රමාණයක් සිදු කළා. ඒ වගේම ඉදිරියටත් ඔබ වෙනුවෙන් මේ වගේ වටිනා වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.